වසරක වගේ කාලයක් සිට ඔබේ විවාහ මංගලත්වයේ සුන්දර කරගන්න විවිධ අදහස් විවිධ සංකල්ප ඒක රාශි කරගන්නවා. නමුත් ඔබ විවාහ වෙන දවසේදී මේ හැම අදහසක්ම එකිනෙකට ගලපා ගත්තොත් පමණයි ඒ සුන්දරත්වය ඔබට දකින්න ලැබෙන්නේ. ඒ සඳහා තමයි සැලසුම් කරන්නේ ඔබට වැදගත් වෙන්නේ. ඉතින් මේ විශේෂාංගය අපි කතා කරන්නේ වෙඩින් ප්ලෑනින් ගැනයි. අද සුභාසිරිතුමින් වෙඩින් ප්ලෑනින් ගැන කතා කරන්න ජනක මාවැල්ල සමග. මේ වෙනුවට බොහෝ මනාලි ඉවර වෙඩින් ප්ලෑන කෙනෙක් යොදා ගන්න පෙළඹෙනවා. වෙඩින් ප්ලෑන කෙනෙක්ගේ තිබෙනා විශේෂත්වය ගැන කතා කරමු. ඔරෂ්මි ඇත්තටම වෙඩින් ප්ලෑන කෙනෙක්ගේ සහාය බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට කපල් එකට ඒ වෙඩින් ප්ලෑන කෙනෙක්ගේ අවශ්‍යතාවය මතුවෙන නිසා. ඒ කියන්නේ අපි මේ අවශ්‍යතාවය ඇත්තටම මෑතකදී මතුවෙන එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට අපි දකිනවා වෙඩින් එකක් හෝ ඉවෙන්ට් එකක් හෝ මොන යම් දෙයකදී ඒක හසුරුවන්නේ සිටින් වැදගත් වෙනවා. අපි සාමාන්‍ය අපි දකින විදිහට ඈත කාලේ තුල වෙඩින් ප්ලෑනින් කියන කන්සෙප්ට් එක මතුණා කිව්වත් නමුත් වෙන රටවල් වල එහෙම නෙමෙයි. වෙන රටවල් වල සාමාන්‍යයෙන් අපි දකිනවා වෙඩින් ප්ලෑන කියන සර්විස් එක තමයි මුලින්ම ප්ලෑන් කෙනෙක් යන්නේ. ඒ ආත්‍රූ තමයි හැමදේම අපි සිදු කරන්නේ. ඉතින් ලංකාවට මේ කන්සෙප්ට් එක මෑත කාලේ තුල ආවා. නමුත් දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක වෙඩින් ප්ලෑනින් කියන දේ අත්‍යවශ්‍යම වෙනවා. මොකද ගොඩක් අයගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඒගොල්ලන්ට ඒ කාර්යබහුලත්වයත් එක්ක සහ ඒගොල්ලන්ට ටයිම් එක නැතිකම මේ හැමදේම නිසා ඒගොල්ලන්ට වෙඩින් ප්ලෑන කෙනෙක්ගේ සර්විස් එක අවශ්‍ය වෙනවා. ඉතින් ප්ලෑන කෙනෙක් යොදා ගන්නේ ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එක සාර්ථක කර ගැනීමට. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ තමන් නොදකින දේවල් තමන් නොදන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දකිනවා සාමාන්‍ය කපල් දෙකක් සමන් වෙඩින් එක ප්ලෑන් කරගන්න බලාපොරොත්තු වෙන එක්සම්පිසි කාල සීමාවක් ඇතුළත. ඒ කියන්නේ අපි දකිනවා අවුරුදු 6ක් 7ක් වගේ ප්‍රමාණයක් ගන්න සම්න අවුරුද්දක් දෙකක් මාසයක් හෝ මාස 6ක් මේ වගේ කෙටි කාලය ඇතුළත තමයි මේ ඕවරෝල් ප්‍රොජෙක්ට් එකට ගලන් අත ගහන්නේ. ඉතින් මේක හරියට සාර්ථක කරගන්න මූලික කරගන්න ඒ අවශ්‍ය ඒ පැනික් පැනික් කියන කෙනෙක්ගේ සහය අවශ්‍ය වෙනවා. Found my most intimate prayer. When I found you, I found what every heart dreams of. When I found you, I found love. And wedding planning ගැන කතා කරනකොට විවිධ අංග තියෙනවා. මනාලි වලක් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කොයි අංගයටද? ඕරෂ්ම ඇත්තටම අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ ග්ලෝබලි වශයෙන් දැක්ක වෙඩින් වෙඩින්ස් අපි දකින ලෝකවල වෙන රටවල තියෙනවා. ගොඩාක් ඒගොල්ලන් අවධානය යොමු කරන්නේ ඉදා දවසේ අලංකාරයේ දා ග්‍රෑන්ඩ් ෆන්ක්ෂන් එකක් කරන්න. නමුත් මම දකින විදිහට ලංකාවේ ගොඩක් වෙලාවට ලංකාවේ කපල්ලයක් අවධානය කළ යුත්තේ මුලින්ම ඒගොල්ලන්ගේ බජට් එක ගැන. බජට් එක තමයි ඒගොල්ලන් ප්‍රථමයෙන් අවධානය කරන්න ඕනේ. ඒ බජට් එකක් ඇතුළත තමන්ට අවශ්‍ය සිහින සබය කරගන්නේ කොහොමද, තමන්ට අවශ්‍ය නිශ්චිත දේවල් තමන් හරියාකාරව ඉටු කරගන්නේ කොහොමද කියන එක තමයි බලන්න ඕනේ. ඉතින් මොකද අපේ ලංකාවේ ගත්තාම ලංකාවේ ෆන්ක්ෂන්ස් කරද්දී ගොඩක් වෙලාවට යන වියදම අනිත් රටවල වඩා වැඩි සාපේක්ෂව. ඉතින් මේ නිසා අපි ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එකක් ඇතුළත ෆන්ක්ෂන් එක පටන් ගත්ත දවසේ ඉඳන් අවසාන දවසේ නැත්නම් දක්වා හැම ඩීටේල් එකම ප්ලෑන් කරලා තිබ්බොත් එයා බජට් කරන්නේ කොහොමද, ෆන්ක්ෂන් එක වෙනකොට අදාළ නිශ්චිත බජට් එකට ඒගොල්ලන් ආවද කියන එක අනිවාර්යෙන් ප්ලෑන් කරන්න ඕනේ. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ප්ලෑන් කෙනෙක් හැටියට හැම වෙලාවෙම කපල් එකක් බජට් එකක් තුල රඳවාගෙන කරන්න. ඉතින් මේදී මූලික වශයෙන් ලොකේෂන් එක එතනින් එහාට ෆොටෝග්‍රාෆර්, වීඩියෝග්‍රාෆර්, ඩ්‍රෙසර්ස්, ස්ටේෂන් මේ හැමදේම අපි දකිනවා ප්‍රී ප්ලෑනින් ලෙවල් එක. ඒ කියන්නේ ඉතින් කලින් පිටින්ක දවස් නෙවෙයි ඊට කලින් ප්ලෑන් කරගන්න ඕන දේවල් මේ හැමදේම ප්ලෑන් කරගන්න ස්ටෙප් බයි ස්ටෙප්. ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ගොඩක් කපල් මුණ දෙන ප්‍රශ්නයක් තමයි ඒ වෙන්ඩර්ස්ලාට අවශ්‍ය දවස් වලට වලදී තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ප්ලෑන් කරගන්න වෙන්නේ. ඉතින් එහාට ඒගොල්ලන්ට තමන්ගේ ස්වකීය ඒගොල්ලන්ගේ ප්ලෑන් එකකට යන්න බෑ. අපි දකින උදාහරණයක් හැටියට බියුටිෂන් කෙනෙක් හරි ඩ්‍රෙසර් කෙනෙක් හරි ගත්තොත් ඒගොල්ලන් අපොයින්ට්මන්ට්ස් ගොඩක් දෙන්නේ අපි කොච්චර ප්ලෑන් කරත් අවසාන මාසේ. ඉතින් මේ වෙනකොට අපි දැනගන්න ඕනේ එතකොට අපි ඒ දේවල් අපි අවසාන වශයෙන් තියලා අපි එතනින් ඉහට දේවල් ප්ලෑන් කරගන්න. ඉතින් කොහොම කරත් අපි ලංකාවේ ඉන්න වෙන්ඩර්ස්ලා ගොඩක් දක්ෂයි කියලා අවසාන මොහොතේ හරි ෆන්ක්ෂන් එක ලස්සන සිද්ධ කරනවා. නමුත් අපි ඒ ප්ලෑන් කරද්දි මේක අපේ හිතේ තියෙන දේවල් කලර් හැමදේම ඊට කලින්ම ප්ලෑන් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර අපි දකිනවා බියුටිෂන් මේ කලර් එක දෙනකම් අපි බලන් ඉන්න ඕනේ, ෆ්ලෝරිස් මේ කලර් එක දෙනකම් බලන් ඉන්න එහෙම දෙයක් නැහැ.
තමන්ගේ හිතේ තියෙන සිතුවිලි තමන් ප්ලෑන් කරගත්තොත් තමන්ගේ ඩ්‍රීම් එක තමන්ගේ විදිහට මේ ආකාරයට ප්ලෑන් කරගත්තොත් එතනින් හර වින්ඩස්ලා එක හරි ආකාරව ඉස්ට කරනවා. විවාහ මංගල උත්සවය පැවැත්වෙන වේලාව සහ තමන් තෝරාගන්න තේමාව අනුව කොහොමද සැලසුම් කරන්නේ වෙනස් වෙන්නේ? ඔවුලොෂ්ම ඇත්තටම මේක ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නේ තමන් විඳින්න ගන්න කල්චර් එක මත. ඒ කියන්නේ අපි දකිනවා පූර්ව සෙරමොනි එකක් ගත්තොත් අපිට ඒ ටයිම් වෙනස් කරන්න බෑ. ඒකට අපි මුලින්ම අපි ලබා ගන්න එනකන්. හරි. එතකොට ඒ නැකත් ලබා ගත්තට පස්සේ එතනින් එහාට ඒ නැකත් අපිට වෙනස් කරන්න බෑ. ඒ නැකත්ට අනුකූලව තමයි අපි ප්ලෑන් එක විදිහට ප්ලෑන් කරගන්නේ. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට අපි දකිනවා බුඩිස් ෆන්ක්ෂන්ස් වල මෝනි ෆන්ක්ෂන්ස් තමයි ගොඩක් තියෙන්නේ. පෝරෝ ෆන්ක්ෂන්. එතකොට අපි ඒ අදාළ නැකත් වලට අනුකූලව අපි ප්ලෑන් කරගන්න ඕනේ. අපි එතනදී අපිට මූණ පාන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට ඈලි පෝරුවක්ද ලේට් පෝරුවක්ද කියන දේවල් අපිට දකිනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එක ගොඩක් වෙලාවට පෝරෝ සෙරමොනි එක උදේ තිබ්බොත් අපි එතනදී ප්ලෑන් කරන්න කොහොමද? එන ගෙස්ලාට අපි ට්‍රීට් කරන්නේ කොහොමද? ලන්ච් එක විතරක් දෙනවද නැත්නම් මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එකකට යනවද? ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙන ඒ වගේ ප්ලෑන් කරනවා. ඒ හැරෙන්න අනිත් කල්චරල් ෆන්ක්ෂන්ස් ගත්තාම ගොඩක් වෙලාවට ඒවල ටයිම් තියෙන්නේ ගොඩක් ලිමිටඩ්. ඒ කියන්නේ චර්ච් ටයිම් එකක් තියෙනවා. ඒ හැරෙන්න ෆන්ක්ෂන් එක තුළ එහෙම ටයිම් සුකුත් නැහැ. ඉතින් ඒවා අපිට අපි ක්‍රමානුකූලව ප්ලෑන් කරගන්න ඕනේ. මේ නිසා හැම වෙලාවෙම ප්ලෑනින් වල බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන නැකත් සහ අපිට ලැබෙන ටයිම් එක අපි ප්ලෑන් එක නිසි ආකාරව සැසුම් කරගන්නේ කොහොමද? Cherish you for the rest of my life. You don't have to think twice. I will love you still from the depths of my soul. It's beyond my control. I've waited so long to say this to you. සමහරලාට අපි දකිනවා මේ මේන් ප්‍රශ්නයකට අපි දකිනවා ගොඩක් වෙලාවට ගොඩක් අයගේ තීම්ස්, ඒ කියන්නේ අපි තීම්ස් ගොඩක් වෙලාවට යූස් කරනවා අපි ටයිම් ගැන හිතන්නේ නැතුව සහ අපි ඒ තීම් අපි දැකලා ගොඩක් වෙලාවට මම දකිනවා ශ්‍රී ලංකාවේ වෙඩින්ස් වල බීච් ෆන්ක්ෂන්ස්, ගාන ෆන්ක්ෂන්ස් අපි කරනවා. නමුත් ඒ හැමදේම අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ ටයිම් එක, ඒ වෙදේ එක මේ හැමදේම හිතලා. ගොඩක් වෙලාවට අපි දකිනවා පෝරෝ ෆන්ක්ෂන්ස් උදේ රෑස්ති කර ගන්නවා, අවුට්ඩෝ ෆන්ක්ෂන්ස්. නමුත් ඒ වෙදේකට හරියන්නේ, ඒ වින්ඩ් එකට හරියන්නේ විදිහට පෝරෝ සකස් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඩ්‍රේප්ස් කරනවා. නමුත් ඒ වෙලාවේදී ඒ පෝරුව ඒ නිසියාකාරව පවතින්නේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. අපි හැම වෙලම තීම් එකක් හරි තමන්ගේ සිතුවිලි ඩිසයින් කරද්දී හැම වෙලම ගොඩක් බලන්න ඕනේ මේ ෆන්ක්ෂන් එකට ගැලපෙනවද, ඒ වෙදේකට, ඒ ටයිම් එකට ගැලපෙනවද කියලා. මේ ඉර බහින වෙලාව, නගින වෙලාව මේ හැමදේම ගැනම කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ ආකාරය අපි තීම් එක ඕගනයිස් කරද්දී හැම වෙලම ඒ වෙදේ කන්ඩිෂන්ස්, ඒ අදාළ පසුබිම තියෙන ස්ථානේ මේ හැමදේම සිහි කල්පනා කරගන්න ඕනේ. වෙඩින් ප්ලෑනින් කියන්නේ ඔබේ විවාහ මංගල උත්සවයේ සුන්දරත්වයට සහ සාර්ථකත්වයට බලපාන විශේෂ හේතුවක්. එහෙනම් තැන්කියු ජනක අපිට එකතු වුණා.